අපි කලින් පැයේ සාකච්ඡා කරා 2021 අවසාන වාර පරීක්ෂණයේ වයම් පළාත් පේපර් එකේ ප්‍රශ්න අංක 20ට නිකන් කතා කරා. 21 වෙනි ප්‍රශ්නේ තමයි වලට කියලා දෙන්න යන්නේ. 21 වෙනි ප්‍රශ්නේ ඇතුළේ ගැටලුවක් තියෙනවා. අරය 21 සෙන්ටිමීටර වන වෘත්තයේ අඳුරු කළ කොටසේ චාප දිග සොයන්න කියලා කියනවා. මොකද චාප දිග කියන්නේ? චාප දිග කියන්නේ මෙන්න මේ චාපයේ මෙන්න මේ වක්‍රාකාර කොටසේ දිග තමයි මේ අපෙන් අහන්නේ. මෙතනදී මේ කෝණය print වෙලා තියෙන්නේ නැති මේ කෝණය දෙන්න නැතුව හදන්න බැහැ. නමුත් මේ මට හම්බලා තියෙන මේ PDF එකේ කෝණය පේන්නේ නැහැ. කෝණය පේන්නේ නැහැ. ඒ නිසා ඔයාලත් ඒ original paper එකේ කවුරු හරි ගාව තියෙනවා නම් හරි කෝණය දාගන්න. මං දල වශයෙන් guest කරනවා මෙතන තියෙන්නේ 45 වෙන්න ඕනා කියලා. හරි print වෙලා තියෙන එක හොයන්න බැරි නිසා තමයි දාගත්තේ. වෙන කෙනෙක්ගේ වෙන කෝණයක් තමයි තියෙන්නේ. මේ ගානේදී මේ 45 ආදේශ කරන තැනට ඒ කෝණේ දාගන්න. ඒ වුණාට බොහෝ දුරට මට විශ්වාසයක් තියෙනවා. ඒක 45 තමයි තිබිය යුත්තේ කියන එක. හරි ඒක කොහොමටත් කමන්නේ නැහැ. මම මේ විදිහට කියලා දෙන්න. එතකොට 45 දාපුවාම මෙන්න මේක හදන ළමයි හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 360 න් තීට දාලා. ඇත්තටම ඒකදී ගාන ටිකක් ලොකු වෙනවානේ. මම නම් කැමති 360 න් 45 වෙන තැනක ලියලා ඔක සුළු කරගන්න. 360 න් 45 කියන්නේ නැත්තම් මේක හිතෙම කියන්න පුළුවන් අයත් ඉන්නවා. 90 කියන්නේ 4න් 1යිනේ. 90 කියන්නේ 4න් 1යි. පැහැදිලිද? එහෙනම් 45 කියන්නේ 8න් 1යි කියලා ලියන අය. එහෙම නැත්නම් මෙතන කපන්න පුළුවන්. 45ට එහෙම නැත්නම් මෙහෙම කපන්න පුළුවන්. 45ට 9 යෙව්ව. 9 5නේ. 9 5යි. 360ට 9 යෙව්වා. 36ට 9 යෙව්වා තියෙනවා 4. එහෙනම් 40යි. 40න් 5යිනේ. 40න් 5යි කියන්නේ සුළු වුණාම 8න් 1යි කියන උත්තරේ එනවා. එහෙනම් මන් දානවා මොකද්ද චාප දිග හොයන සමීකරණේ 2πr මොකයකද මේ සම්පූර්ණ වෘත්තයක. සම්පූර්ණ වෘත්තයක 2πr නම් අපි හොයන්නේ වෘත්තයෙන් 8න් පංගුවක 8න් 1ක. ඒ නිසා මේ ඉස්සරහට දාන්න ඕන 8න් 1. ඔන්න ඔය සමීකරණය තමයි ගන්න වෙන්නේ. එහෙනම් 8න් 1 ගුණ කිරීම උතනදී ගොඩක් අය මේ දෙක මකලාට 8න් 1 දාගන්න හිතාන ඉන්නවා. එහෙම නෙමෙයි දෙකක් තියෙන්න ඕන. 8න් 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 වෙනුවට 22 බෙදීම 7 ගුණ කිරීම r array දීලා තිබ්බ 21යි කියලා. එතකොට මෙතන 7ට 21 කැපිලා එතන 3ක් ඉතුරු වෙනවා. ඇත්තටම මේ ගාණක් ලියාගත්තට පස්සේ ගාණි තියෙනවා කපන්න පුරුදු වෙන්න එපා. ඒක හරි කැතයි. ගාණි තියෙනවා කපන්න එපා. සටස් ගාලා කඩු සටහන් කොලේක හරි ඒකෙම පැත්තක ඒකම ලියලා 8න් 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 21 කියලා ලියලා කපන්න. 21ට 7ට 1යි 21ට 3යි 2ට 1යි 8ට 4යි 4යි 22යි කැපෙනවා. කමක් නැහැ ඒක කපන්න නැතුවම. ඒතකොට 22 බෙදීම 4යි. ඒතකොට අපිට උත්තරේ එනවා 22 බෙදීම 4යි කියන්නේ 11 බෙදීම 2යි කියන එක. 11 බෙදීම 2යි කියන්නේ 5.5 සෙන්ටිමීටර් කියලා එනවා. 5.5 සෙන්ටිමීටර් කියලා එනවා. පැහැදිලිද? 21 වෙනි ප්‍රශ්නෙට ওই විදිහට උත්තර ගන්න පුළුවන්. අපි බලමු 22 වෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තරේ ගන්න කියන. 22 වෙනි ප්‍රශ්නෙට මිනිස් දින ගණන අහලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාත කියන පාඩමෙන් තමයි ගණන ගිහින් තියෙන්නේ. මිනිසුන් 4ක් දින 7කදී කරන වැඩ ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩක්. හරි. ඒ වැඩේ සයිස් එක අපි බලමු. මිනිස් දින ගණන කීයක්ද? මිනිස් දින ගණන සමානයි 7 වරක් 4 28යි කියලා එනවා මිනිස් දින ගණන. එතකොට එමෙන් දෙගුණයක වැඩක්. එමෙන් දෙගුණයක වැඩක් කිව්වහම 56යි. 28 දෙගුණේ 56යි. ඒක වැඩ ප්‍රමාණය නිම කිරීමට මිනිසුන් 8 දිනකට අවශ්‍ය දින ගණන සොයන්න. එහෙනම් එමෙන් දෙගුණයක් නිසා එමෙන් දෙගුණයක් නිසා මොකද වෙන්නේ? මේක 56ක් වෙනවා. අපි අවසානට මොකද කරන්න ඕනේ? 56ක වැඩක් කරන්ඩ 56ක වැඩක් කරන්න මිනිස්සු 8 දෙනයි ඉන්නේ. එහෙනම් ඒක 8ෙන් බෙදලා බලනවා. කීයද උත්තරේ එන්නේ කියලා 56 8ෙන් බෙදපුවාම ද 56 ගත්තෙත් අපිමනේ. 56 ගත්තෙත් 28 දෙකෙන් ගුණ කරලානේ. 28 දෙකෙන් ගුණ කරලා එතකොට 28 ගත්තෙත් අපිමනේ. කොහොමද? 4 7ෙන් ගුණ කරලානේ. මේවා මේ කටු සටහන්. 4 7ෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරලා තියෙන්නේ. ඒක 8ෙන් බෙදන්න තියෙන්නේ. පැහැදිලිද මම ඔය කියන එක? ඒක එහෙම තේරුණ නැතුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. 56 8ෙන් බෙදුවාම හරියටම හරි. හරිද? ඉතින් මම මේ කියන්නේ සටස් ගාදි හිතන්නේවත් නැතුව ගන්න. 28 56 ගත්තෙත් අපිමයි. මොකක් කරලාද? 28 දෙකෙන් ගුණ කරලා ලිව්වා සටස් ගා. 28 ගත්තෙත් අපිමයි. 7 4ෙන් ගුණ කරලා. 7 4ෙන් 7 7ෙන් 7 4ෙන් ගුණ කරලා. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය 8ෙන් බෙදන්න තියෙන්නේ.
එතකොට දැන් ලස්සනට කැපෙනවා නේ මේ 4 වරක් 2 8යි ඒ කියන්නේ 2ට 4ට 8 කැපුව හැකි උත්තරේ 7යි කියලා ඉතුරු වෙනවා. එහෙනම් අවශ්‍ය මිනිස් දින මේ අවශ්‍ය දින ගණන දින 7යි. දින 7යි කියලා උත්තරේට දෙන්න පුළුවන්. අපි බලමු 23 වෙනි ප්‍රශ්නේ කොහමද අහලා තියෙන්නේ කියලා. හරි 23 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා හරි වැරදි දාන්න. ඉතින් සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙකට ලම්බව සමච්ඡේදනය වේ කියලා තියෙනවා. ඒක බැලු බැලමට හරි වාගේ හිතුණත් ඔයාලා බලන්න මම සමාන්තර ආශ්‍රයක යටින් ඇඳලාම තියෙනවා. ඒතකොට මේකේ මේ ඇන්ගල් එක වැඩි කරන්න සහ ඇන්ගල් එක වැඩි කරන්න මේක මේකට සමාන්තර වෙනවා. නමුත් විකර්ණ එකිනෙක ලම්බව සමච්ඡේදනය වෙන්නේ නැහැ ඇඩ් කරලා. එක මොහොතක් ඇති ලම්බව සමච්ඡේදනය වෙන. හැබැයි හැමතිස්සෙම වෙන්නේ නැති නිසා ඒක මොකද වෙන්නේ සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක ලම්බව සමච්ඡේදනය වෙනවා කියන එක වැරදි කියලා අපිට ගන්න වෙනවා. ඒක වැරදි ප්‍රකාශනයක්. වැරදි තිබ්බොත් තමයි ඔයාලට හම්බෙන්නේ ලකුණු. ඊට පස්සේ කියන චතුරාශ්‍රයක චතුරාශ්‍රයක කියන්නේ ඒක කොහොමද දන්නේ හැඩයක් නැහැ. ඔන්න ඔහම ඔය චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර නම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර නම් එහි ඒ සමාන්තරාශ්‍රයක් වෙයි කියලා කියනවා. ඒක හරි. ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා සම්මුඛ පාද සමාන හා සමාන්තර වුණොත්. හරි රොම්බස්යක විකර්ණ මගින් එහි වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. රොම්බස්යක් කියන්නේ සමාන්තරාශ්‍රයම තමයි. හැබැයි පාද හතරම දිගින් සමානයි කියන එක තමයි ඒකෙදි කියන්නේ. පාද හතරම දිගින් සමාන වුණාම සමාන්තරාශ්‍රයකට වඩා වෙනස් වෙන්නේ. රොම්බස්යක පාද හතරම සමාන වෙන එක සමාන්තරාශ්‍රයක වෙන්නේ පාද යුගල් යුගල් විතරක් සමාන වෙන එක. ඒතර රොම්බස්යක විකර්ණය මගින් එහි වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. ඒකත් හරි විදිහට තමයි. හරි ප්‍රකාශනයක් තමයි. අපි දැන් බලමු 25 වෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියන එක. 25 වෙනි ප්‍රශ්නෙට 25 වෙනි ප්‍රශ්නේ කියවල 25 වෙනි ප්‍රශ්නේ මේ අපිට සාකච්ඡා කරන්න තිබින්නේ 24 වෙනි එක. AB ට සමදුරින් පිහිටි ලක්ෂයක පදයේ CD වේ. හරි AB ට සමදුරින් පිහි ඒක සමාන දුරක් තියෙන කියන්නේ ඔටෝ ඒ කියන්නේ මේක සමාන්තරයි කියන එක තමයි කියන්නේ. පතේ CD වේ CD මත පිහිටන්න ඕද CD මත තියෙන්නත් ඕනලු A ට හා C ට සමදුරින් පිහිටියා ඌද එම්නම් ලක්ෂය පත පිළිබඳ දැනුම භාවිතයෙන් පහත දල රූපයේ දක්වන්න කියලා කියනවා. එතකොට ඔයාලට මොකද වෙන්නේ A ටයි B ටයි සමාන දුරින් හරිද මේ AB ඉරේ විතරක් හිටනකෝ AB ඉරේ විතරක් හිටියානම් A ටයි B ටයි දුරින් සමානව කියන්නේ එයා හරි මැද ඉන්න ඕනනේ ඉන්න කෙනා. ඊට පස්සේ චුට්ටක් උඩට ගියා දෙන්නටම සමාන වෙන්න නම් මෙන්න මේ හරි ඉන්න ඕනනේ දෙන්නටම සමාන දුරකින් ඉන්න නම්. ඊට තව චුට්ටක් උඩට ගියා දෙන්නටම සමාන දුරකින් ඉන්න නම් මෙහි ඉන්න ඕනනේ. එහෙනම් මේ ඇඳෙන්න යන්නේ මොකද්ද? AB ගේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් ඔයාලා AB ගේ ලම්බ සමච්ඡේදකය අඳින්න ඕන. B ලක්ෂයේ කවකට තියලා දල සටහනක් අඳින්න කියන්නේ. ප්‍රශ්නයනේ අපි කවකට තියලා මඳිමු මොකටද නේ? අපි කවකට පෙට්ටියකුත් තරම් ඒක එහෙම අඳින්න නැතුව ඉන්න එක හරි අසාධාරණයිනේ. ඒ නිසා කවකට ගන්න ඒ B ලක්ෂයෙන් හරි A ලක්ෂයෙන් හරි මුලින්ම කවකට තියලා මේක මේ BDC වල වඳින්න ඕනමයි කියලා එකක් නැහැ. ඒක වැදුනත් එකයි නැතත් එකයි. හැබැයි ලම්බේ අපි අඳින ලම්බේ DC වල වඳින්න ඕන. ඉතින් මම දැන් ඔන්නඔහොම කරලා මේ ඡාපයක් ගහ ගන්නවා එක. ඊට පස්සේ මේ කවකට ගෙනින් A ලක්ෂයේ තියලා ඊළඟ ඡාපේ ගහ ගන්නවා. ඊට පස්සේ පල්ලෙහිනුත් ගහන ලම්බ සමච්ඡේදනය යන කරන්නේ පල්ලෙහෙන් ගහන තව ටිකෙන් අමතකේනවා. ලම්බ සමච්ඡේදනයක් කරන නිසා පල්ලෙහෙනුත් ගහන්න ඕන. සමහරට මගේ එක චුටි චුටි අඩුපාඩු ඇති මම පල්ලෙහ ගහන්න අමතකුණා. නමුත් මේකේ ලම්බය නිර්මාණය වෙනවා මෙහෙම අඳිනකොට. ඔන්න ඕක DC මත හම්බෙන ලක්ෂය තමයි අපිට M කියලා ලකුණු කරන්න වෙන්නේ. ඒතර මෙයා තමයි M වෙන්නේ කියලා දලසටහනක් අඳින කියන්නේ. කමන්නේ ඔයාලත් විභාගෙට අතිරුවල පැන්සල් පාවිච්චි කරලම අඳින්න. අපි දැන් බලමු 25 වෙනි ප්‍රශ්නේ නැත්නම් අවසාන ප්‍රශ්නේ කොහොමද සාකච්ඡා කරන්න කියලා. ඉතින් මතක් කරන්න ඕනේ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෑ රතු පාටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට දැනගන්න මේ video එක share කරන්න සහ අපි තවත් video 100කටත් වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ සියල්ලම පරණ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපුවා තියෙන්නේ. ඉතින් ඒ සියල්ලම
සියල්ලගේම දැනුම ඔයාලා එකරාශී කරගන්න. ඒ දැනුම එකරාශී කරගෙන මේ විභාගයට අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථය ලබා ගැනීම අරමුණ තියාගන්න අන්තිම මොහොතෙත් සටන් කරන්න. අත්හරින්න එපා කොයි වෙලයකවත් ඒකක් මට ඕනේ නැහැ කියන එක. ඒකකටම ඒකකටම හීන දකින්න ඒකක් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාලට. අපි එහෙනම් 25 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා 25 වෙනි ප්‍රශ්න ටිකක් අමුතු ආකාරයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි 25 වෙනි ප්‍රශ්නයක් දිහාට කෙසේ වෙතත් අපි කෙටි ප්‍රශ්න පත්‍රයකවත් සාමාන්‍යයෙන් මේ වගේ ජාල රේඛයක් අපි දකින්නේ නැහැ. ඉතින් රූපේ පහද දැක්වෙන රූපයේ ජාල රේඛය මත සංඛ්‍යාත බහුවස්රය අඳින්න. සංඛ්‍යාත බහුවස්රය අඳින්නේ කොහොමද? මෙන්න මේ මැදවල් ටික ලකුණු කරගෙන යන්න ඕන. ඒ රූලේ. ඒතකොට මෙතන මැද සහ මෙතන මන් ටිකක් ලොකුවට අඳින්න ඔයාලට පේන්නේ. මෙතන මැද. එතකොට මෙතන රූල් දෙකක් තියෙනවා. එතකොට ඔයාලට ඔයාලගේ කොටු රූල් පොතේ සමහරට දෙයි. එහෙම නැත්නම් එහෙම කඩේරකින් වෙන් කරගත්තත් කමක් නැහැ. එහෙම වෙන් කරගත්තත් නැතත් කමක් නැහැ. එතකොට එතන ඒ සම්පූර්ණ 25 35 කියන මේකේ මැද නෙමේ ලකුණු කරගන්නේ. අපි ඒ රූල් එතන කීයක් තීරු තියනවද කියලා බලලා ඒකේ මැද තමයි ලකුණු කරන්නේ. එතකොට මෙතන මැදවල් දෙකක් තියෙනවා. බැරි වෙලාවරි තුනක් රූල් තුනක පරතරය තිබ්බනම් තුනක්ම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ලකුණු කරලාදී පරිස්සම් වෙන්න අපි හිතමුකෝ මේ සෙන්ටිමීටරේ පළල තියෙනවා තියෙන කියලා. එතකොට ඔයාලා නිකම්ම කොහාට හරි ලකුණු කරලා හරියන්නේ නැහැ. තවත් සෙන්ටිමීටරයක දුර ලකුණු කරලා ඒක ලකුණු ඒක චූටිව ලකුණු කරන්න ඒකේ මැද්දට තමයි ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? ඒකේ මැද්දට තමයි ලකුණු කරන්න ඕනේ. නැත්නම් ඒක කෙරවලට ගිහින් හරින්නේ නැහැ. එතකොට මෙතනිනුත් එහෙමයි. මේ සෙන්ටිමීටරේ පළල නම්. හරි. ඒක ඔයාලට පළල වෙන ගන්න මොකක් හරි ක්‍රමයක් ක්‍රමවේදයක් තියෙයි. ඒක කොටු කොලේක මේක ඇඳලා දෙයි. ඒක මොකක්ද කියන්න බෑ. හැබැයි ඔයාලට ඇස් මට්ටමින් හරි කමක් නැහැ. මේකේ පළලට සමාන පළලක් බලලා ඒකේ මැදට තමයි යා කරන්නේ. ඒක ඉවර වෙන තැනනේ කියලා කෙරවලවල වලට යා කරන්නේ නැහැ. හරි. අන්න ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට මේක බිංදුවේදී ඉවර වුණත් එහෙමම තමයි. එතකොට බිංදුවෙන් අපි ඍණ පැත්තේ ඒ අදාළ පරතරය ටික ලකුණු කරලා ඒ මැද්දට තමයි යා කරගන්නේ. පැහැදිලිද? හරි. අන්න එහෙනම් ඒකත් මතක තියාගන්න. බොහෝ දුරට මේක කෙටි ප්‍රශ්න පත්‍රය නෙමේ B කොටසේ එයි. එතකොට මේ මැදවල් ටික මෙහෙම කරලා යා කරනවා. එතකොට මම ඔයාලට මෙතන අමතර දැනුමක් දෙන්නම්. මෙතන අමතර දැනුමක් දෙන්න මට මෙතන මතක් වෙච්ච එකේ මෙන්න මේකේ මධ්‍යනය නෙමෙයි මධ්‍යස්ථය හොයන්න පුළුවන් මෙන්න මෙතනින්. කොහොමද මධ්‍යස්ථය නෙමෙයි මධ්‍යනය හොයන්න පුළුවන්? පැහැදිලිද? ඒක විභාගෙට අහලා නැහැ. සහ දැන් අර සංඛ්‍යාත බහුවස්රය මතකනේ. සංඛ්‍යාත බහුවස්රය නෙමෙයි මේ සමුචි සංඛ්‍යාත වක්‍රය. සමුචි සංඛ්‍යාත වක්‍රය මෙන්න මෙහෙම එනවනේ. සමුචි සංඛ්‍යාත වක්‍රය ඔන්න ඔහොම එනවනේ. පැහැදිලිද? එතකොට අපි දත්ත ගාන 50ක් තිබ්බොත් දත්ත ගාන 100ක් තිබ්බ කියමුකෝ. 100ක් තිබ්බොත් අපි 50ෙන් මොකද කරන්නේ? 50ෙන් ඉරක් ගහලා අපිට හොයන්න පුළුවා. ඒක වැදුණු තැන හරි කෙලින් ගහන්න ඕනේ. ඒක වැදුණු තැන ඉඳලා පල්ලේ හර ගහලා අපිට මොකද්ද හොයන්න පුළුවන්? Q2. එහෙම නැත්නම් මධ්‍යස්ථයනේ. Q2 හොයන්න පුළුවා. එතකොට 25ෙන් ගහලා, ඒ කියන්නේ කාලෙන් ගහලා අපිට හොයන්න පුළුවන් Q1. දැන් තුන් කාලෙන් ගහලා අපිට හොයන්න පුළුවන් Q3. ඉතින් ඔය Q1 Q3 හොයනවා තාම විභාගෙට අහලා නැහැ. එතකොට මේක එනවා. එතකොට මධ්‍යනිය අහලා තියෙන එකක් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ථය අහලා තියෙන එකක් Q2. එතකොට මෙන්න මෙතනිනුත් අපිට මධ්‍යනිය ගන්න පුළුවන්. පැහැදිලිද? කොහොමද මධ්‍යනිය ගන්නේ? ඔයාලා මෙන්න මෙහෙමයි කරන් තියෙන්නේ. මම කියලා වෙන පාටක් ගන්නම්කෝ. අනේ රතු පාටම හොඳයි. එතකොට මේ වගේ එකකින් මේක දැන් ප්‍රශ්නෙට අහලා නැහැ. මෙන්න මේ සංඛ්‍යාත බහුවස්රය විතරයි අඳින්න කියලා තියෙන. ඔන්න සංඛ්‍යාත බහුවස්රය අපි ඇඳා. එතකොට මධ්‍යනිය අහලා තිබ්බ මෙන්න මේ ඒ කියන්නේ මෙතන පටන් ගන්න තැන තියෙන එතන ඉඳලා එහා පැත්තේ මුදුනට මෙහෙම කරලා ගහන්න. මෙතන ඉඳලා මෙහා පැත්තේ මුදුනට මෙහෙම කරලා ගහන්න. පැහැදිලිද? මේ කැපුණු තැන තියෙන කැපුණු තැන ඉඳලා හරියටම මෙන්න මෙතන පල්ලෙහාට ගෙනාවොත් ඔය තියෙන්නේ මධ්‍යනය. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අමතර දැනුමකුත් දුන්නා. වයඹ පළාත් කෙටි ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා දකුණු පළාත් පේපර් එකේ කෙටි ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන්න. ඉතින් ඒ වීඩියෝත් දාපු ගමන් දැනගන්න ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද එතකොට තමයි notification එක මගේ වීඩියෝ එක upload කරපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තවත් ප්‍රශ්න රාශියක් මේ ඉදිරි දින කීපය තුළ දාන්න හිතානින් ඉදිරි දින කීපය තුළ වැඩිම ප්‍රශ්න සාකච්ඡා කරන channel එක වෙයි සමහර විට මගේ YouTube channel එක. ඉතින් කෙසේ වෙතත් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ පිළිබඳ අදහස් යෝජනා චෝදනා සියල්ලම comment section එකේ comment එකක් විදිහට දානවා නම් හොඳයි. තවත් ඔයාලට පුළුවන් නම් ඔයාලා ඉන්න group වල ඔයාලගේ යාළුවන්ට දැනගන්න share කරන්න කියන ඉල්ලීමත් එක්ක මම අදට සමු ගන්නවා. මම මිහිර ජනප්‍රිය මැස්ටිව් ලංකා YouTube channel එක වෙනුවෙන් I1